සාදුුසාදුු නමස්කාරවීවා බුදුරුවනෙට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවීවා දන්රුවනට සෙමදා සදහම්, සරනයමි නමස්කාරවිීවා සංගරුවනට සමදාමහා සංග සරණයමි නමස්කාරවිවා තුනුරුවනට සමදාතිසාරණ සාරණයාමේ සාදුුසාදුු සාදුෝ අපගේ ගුරුදේවෝත්තම පින්නත් ලොකස්වාමීන් වහන්සේට අප සියලු දිනාගේ නමස්කාරය වේවා. සාදුු සාධෝ සාදුෝ. අද දවසේ නිවන් මග විවරවිය සදහම් දේශනය සඳහා දායකත්වය දරන්නේ. පවත් ශිහාරා අබේකෝන් දියනය සහහි පුතනුවන් දෙදන ඇතුළු හි පවුලේ පින්න තුල්මිසින්. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පන්නතුනේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය පරම ගම්බීර වූ උතුම් අවවාදය ආර්යස් ටාංක මාර්ගයයි ගේ චතුරාර් සත්‍යය ධර්මය ඒ ගම්බීර වූ ධර්මයහි සාරය චතුරාර් සත්‍යය යම්කෙනෙක් අවබෝධ කළොත් ඒ සියලුදිනා මේ සංසාර දුකින් සදහටම නිදහස් වෙනවා ඒවගේම ආර සත්‍යය අවබෝධය පිණිස වමනා කරන කල්පනාවක් යම්කිෙනෙක් තුළ ඇතිවෙනවා කියන්නේ බදුජාණන් වහන්සේගේ ධර්මය සඳහන් වෙන්නේ හරිට අස්සලෝමයක් හතකට පලල හත පළපු අස්සලෝ මේක කොටසකින් දුරතියා මුහනති මුහත වදින්නට විදිනවාටත් වඩා අපහසුයි කියලා ඒේතමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධකිරීම ගැන භාගිතුන් වහන්සේට තිබුණ වැටහීම එතකට තතාගත බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා එවැනිියවූ සියුම් අතිශයයිෙන් ගාම්බීර වූ දහම් පරයායක් මේ ලෝකසත්්‍යයාට අවබෝධ කර ගැනීම පිණිස. භාගතුන් වහන්සේ වචිනවලින් ඒ ධර්මය ලෝකේට දේශනා කළා. ඒ ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකෙන් දකින්නේ තමන්ගේ ප්‍රඥාවෙන් තමන්තු උපදවාගත්තු යොනිස්සෝමන සිකාරයෙන් තමන්තු ලඋපදවාගත්තුූ නිවැරදි වැටහීමෙන් යුක්තව මේ ජීවිතයේ ගැන මන අවබෝධයක් අපගේ ශාස්ෘන් වහන්සේගේ ධර්මේතුළින් ස්්‍රාකව ලැබවා. ඉතිං අපි අතීතෙත් යම්තා අතීතයත් යම් කෙනෙකේ දධර්මයෙන් අවබෝධයක් ලබනවනගේ ලබන්නේ ඒක්‍රමයට එවගේම වර්තමානෙත් තේෙමයි අනාගතෙත් ඒ විදිහයි එනිසා මේ ධර්මයෙහි ස්වභාවය තමයි මේ ධර්මය විසින් පුද්ගලයෙක් සම්පූර්ණයෙන් සසර දුකින් අතමුදවන ප්‍රතිපදාවකට පමුණුවන. එනිසාතම ධර්මි සඳහන් වෙන්නේ අස්සවනතෝ ධම්මස්සව පරිහායන්ති. සවනතෝ දහම්මස්ස අඥ්‍යාතාාරෝ භවිස් සන්ති. ධර්ම මේ ආසන්ට ලැබුණොත් අවබෝධ කරණය බිහිවිවා අවබෝධ කරණය පහළ වෙනවා. ගේ අස්සවන තව දහම්මස පරිහයන්ත. ධර්මය අසන්ට නොලැබුණොත් ඒ අය මේ සසරගමනින් තවතවත් යනවාමිසක් නිදහස්වීමක් ලබන නෑ කියලා. තන් සත් අතාගත බුදුරජාණන් වහන්සේලා ලෝකෙහි එවැනි පරම ගම්බීර වූ සියුම්මූ ධර්මයක් කියලා දෙනකොට ඉතාම සොල්ප පිරිසක් එක බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කළේ නසිලමත තැබූ පස්වල්පයක් වගේ කියලා එක නියපොත්ත මත පස්ටුට්ටක් තිබා මක ස්වල්පයක්න ඒ ස්වල්පයක් වූ පස්්ටික මහපොලො හා සසඳ නොකොට ඉතාම ස්ොල්පයක් අන්න වගේ පිරිසක් මේ තිවමිනිස් ප්‍රජාවතරය නිදහස්සන බව තිනිසා ඔබ අපි අපේ ජීවිතයට මේ ධර්මයෙන් උපකාරය සලසාගන්න කොහොමද සඳහා අපේ කල්පනාව එකන් අපි හිතන විදි අපි නිවැරදි කරගත ුතුදේ අපි කල්ප සකස්කරගත ේතු ආකාරය ගැන ඔබට කලින් කියලදීපු දේශනාවලින් අපි කරුණු රාසයක් පැහැදිලි කරල දුන්න එතටක අදහස තමයි අපි කොච්චර විපරීත කල්පනාවකද මේ ජීවිතය ගැන ඉන්නේ ඒ නිරදි කරගණ්ඩ අපිට කොච්ච අපහසුද ඒ විපරීත කල්පනාවට තමයි භාගතුන්හන්සේ පොදු නමක් ඒ සඳහා භාවිතා කළා ඒ පොදු නමතමයි අවිද්‍යාව කියල කියන්නේ ඒ අවිද්‍යාවෙන් යුක්ත ලෝකට අවිද්‍යාවෙන් යුක්ත මනසකට සිතකට පැවැත්මක් සහිත ජීවයකුට ප්‍රඥාව උපද වන ධර්මය දේශනා කළ හම ඒ ප්‍රඥ්ඥාව උපදවාගඩ දක්ස කෙන මගේි ජවිතය තුළ ඒ උපදවාගෙන මේ දුකින් නිදහස් වුනා සහ අනාගතය නිදහස් වෙනවා. ඉති මේ ස්වභාවය අපි හොඳට තේරුන් අරගෙනයි මේ ධර්මය තුළට අපේ සිත යොමුකරගන්ට ඕනේ මොකද අපහිතනවා එක පාරටම මේ කාරණා ඇසූ පමණින් අපිට අවබෝධ වෙනවා කියලා. ඇසූ පමණින් මේ කරුණු අවබෝධය න නැහැ ඒ ධර්ම අපේ ජීවිතයට පමණුවවා බරන්ට ඕනිේ ධර්මයකව හම අපි ගන්නවා අනත්‍යයෝූ ධර්මය ඒවගේ මනාාත්ම ධර්මය ඒවගේ දුක්ක ස්වභාවිට අයිති ධර්මය කියලා මේ ත්‍රලක්ෂණය සහිතව වූ ධර්මයක් ලෝකයේ තියෙනවා මේ කාරනාවගෙන සතාගත බුදුරජාණන් වහන්සේ විස්තර විභාගවාසෙන් දේශනා කළා එනිසා මේ ධර්මය තියවා ක්‍රමාණුකූල හික්මීමක් ක්‍රමාණුකෝල වැඩ පිළිවෙලක් ඒවගේ සකස් කරගත ේතු තමග ජීවිතය නිවැරදි කරගතයතු බොහෝ පැති ඒ සඳහා අප කෙමෙන් කමින් ක ටික ටික අපි ජීවිතය සකස් කරගණඩුව ඒ තුලින් අපට ලැබිය හැකිේ යහප තක්තියෙනවා අපට දකිින්ට දිසාවක් පේනවා අපට මේ ජීවිතය අවබෝධ කරන්න යම් වැටහීමක් උපතිනවා තිනිසා භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ බදුරජාණන් වහ සුපමාවලින් නොේ උපමාවලින් මේ ධර්මය කියල දන්නා ද වර්තමාන ලෝක අපිට පේනවා ප්‍රඥාවට තැන දෙන්න නැහැ. ප්‍රඥ්ඥාවට ඉඩක් ලබා දෙන ලෝකයක් නෙමි වර්තමානය තිබෙන්නේ. වර්තමානයේ තියෙන්නේ මනුස්සයාගේ සිතිවිලි වලට තැනක් ලබාදීම. මනසේහටගන්න මනෝ විකාරවලට තැනක් ලබාදීම. ම හිතිං හිතාගන්න දේවල් වලට ප්‍රධානත්වය දීලා ජීවිතය ඇත්ත මනසිං දකිනවා එහමනත්තං හිති හිතනවා කල්පනා කරනවා හැබැයි ප්‍රඥාවන් නෙවෙයි. එනිසා ජීවිතයේ ප්‍රඥාවෙන් දකිනක්කෝ දකින තැනක් තියෙනවා ජීවිතය ප්‍රඥාවන් දැක හැකි තැනක් තිබෙනවා ඒ තැන තමයි ධර්මයට පැමිණිච්චි ශ්‍රාවකයාගේ සිත ධර්මයට පැමිණණකං ප්‍ර්ඥාවෙන් දැකිී මක්න ලෝකය ගැන. ඒ වගේම ධර්මයට පැමිණනාට පස්සේ පැමිණෙන කලින් එකෙන යට අදාළ වට පිටාවක් තමන් ජීවිතය සකස් කරගණ්ඩෝනි. ඒ සකස්වෙච්ච කෙනකුට පමණයි ප්‍රඥාවඋපදින්නේ ප්‍රඥාවෙන් ජීවිත දකින පුුවන් වෙන්නේ. ඒ ප්‍ර්ඥාවෙන් දකින දැක්ම තුළ අවබෝධය තුළ ර්‍රාවකයාට ඇති වෙනවා ලෝකයේ යථාර්ථය එමනතා ලෝකයේ සත්්‍යය දැකීම හැකියාවක් ඒ සත්ත්‍යය දැකීම හැකියාව අවස්ථාව එළබෙන්නේ කෙනෙකුගේ ජීවිතයකට අතිසයීම කලාතුරකින් ඒකයන්නේ මෙහමයි දැන් අපි හිතමු මනුස්සේකුට හිතනවා කියලා තමන්ට ජීවිතය අවබෝධ කරගන්න ඕන කියලා ය අවබෝධ කරගන්න ඕන කියලා හිතුන හම අපි ධර්මයද අධර්මයදි කියලා අපිට අදහසක් නෑනේ යහනද.ඉල සාපි අධර්මයත් අහන්න පුළුව. යගෙම ධර්මයත් අහන්න පුළුවන්. මේ ස්වභාවය වර්තමාන් ලෝක අපිට දකිල් ලැබෙනවානි. කෙනෙක් ධර්මය කියලා රැවටිලා අධර්මය අසනවා. තව කෙනෙක් අධර්මය කියලා රැවටිලා අධර්මය අසන්න නැත්තුව බැහර කරනවා. එක වර්තමාන් ලෝකයේ අපි දකින දෙයක්. අපට වර්මාන හොදාකාරම පේන තිනෙන දෙ. තේනිසා අපිට මේකින් කොහොමද අපි තේරුන්ගන්නේ මෙ අයි ධර්මය මෙ ආධර්මය. මේ විදිේටයි ධර්මය භාගතුන් වහන්සේ වදාළේ මේ විදිට අධර්මයට අයිතිදේ තෝරගන්න කෙල් අපි කොහමද තෝරගන්නේ. ඔබ ටේගන යම් ගැටලුවක් තියෙන පුළුව. එනිසාපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඒ කාරණා විමසලා බැලුවොත්. භාගතුන්වහන්ස දේශනා කරනවා යම් කාරණාවක් සිහිකරනකොට යම් කාරණවක් පුරුදු කරනකොට ගමන්ගේ සිතේ නූපන්රාගේ උපදිින් නැත්තං උපන්රාගේ ප්‍රහාණය වෙනවානං නූපන් දේසේ උපදි නැත්තං උපන් දේසේ ප්‍රහණය වෙනවානං නූපන් මෝහෙ උපදි නැත්තං උපන් මෝහයේ ප්‍රහාණය වෙනවාවනම් එය ධර්මය ලෙස ගණ්ඩ කියලා. එක ධර්මය විදිර ගණ්ඩ කිවා. ඒවගේම නූපන්ඩාගේ උපදිනවනං උපන්ඩාගේ වැඩි වෙනවා න්දේ උපදන උපන්බේසේ වැඩනවානක් නූපන් මෝහ උපදනවන උපන් මොහහි වැඩිනවාන. ඒ අධර්මේලෙස ගණ්ඩ කිවා. එක බුද් වචනේ නෝන බවතීරුම් ගඩ කිවා. දැ මේකාරණ අපට එක පාරමක තීරන්නෙත් නැහැනි. අර නියසිීලමතට පස්්ටිකාරගෙන පෙන්න්නපු උපමාවිං භාගතන්හන්සයේ දේශනා කරපු කාරණාව කොච්චර සත්‍යයක්ක්ද කරතීරනවා වර්තමාන මනුස්්‍යයන්ට විංකර ගැනීම කරණ් බැ. ඒකට ොමනා කරන ප්‍රධාන අභ්‍යන්තරික සාධකයක් තියෙනවා ප්‍රධාන අභ්‍යන්තරරික කුසලතාවයක් තිබෙනවා ඒ කුසලතාවේ තමයි කෙනෙක් තුළ සසරේ පුුණ්න්නවිපාකයක් වසයෙන් කෙනකට බේරිබේරි මේ කුසලයට පැමිණට පුළුවන් අවස්ථාව සසරේ පුුණ්න්නවිපාකයක් වසයෙන් තියෙන ඒ පුුණන්නවිපාකයකින් උපකාර සැලසය යුතු මයි කොට තමයි මේ වැරදි දිවල්ල ටාසු ඉන්නැතුව අධර්මයට හසු වෙන්නතු යන්තම් බේරිලා මේ කාරණාවෙන් ඉතිරට යාගන්න පුළුවන් වෙන්නේ. බලන් ඒ ඒක ඒ සවභවේහි කොච්චර ඉවක් කොච්චර ඒ සවභාවය උපකාරයේ තිබනදකිල අපගේ මහා බෝසතණන් වහන්සසිට. මහ බෝසතනන් වහන්ේ කාගිංවත් අහන් න්නැතුූ නි ධර්මය අබෝධ කරගත්ත ඒ අබෝධ කරගණඩ වන්හන්සේ මාර්ගය උපදවාගණ්ඩ නිවන්මගේ උපදවාගණඩ ජීවිතය තුළ උන්හසේ කල්පනා කරන රටාව යොමුවෙලා තිබනි අම්කිසි ලක්කයක් කඋදෙසා. ඒ ඉලක් නිවන බව උන්හන්සේ වචනයෙන් සමහට දැනගෙන තින්ඩත් ඇති දැගෙන නැති ඩක්ත් ඇැති. හැබැයි උන්හන්සේට උහන්සේ උපදවාගත්තු අරූප සමපත් ය රූපධයාාන ඊට පස්ස රූපධ්‍යාන මෙස්සිියල්ලම අතහරයා. ඊට පස්සේ කයට සැපදීම සම්පූර්ණ අතහැරිය. ඊලාට කයට දුක්්දීමමත් මුළුමනින් ම අතැහරල දෙෙන්මා. තුර මේවිදියට උන්හන්සේ යම් කිසි ඉවකට යනවා වගේ යම්කිසි අරමුණකට තමන්ග ජීවිත හසුරවාගන් වන්හන්සේටේ දක්ෂතාවේ තිබුණා. ඒවාගේම සියලු බලවේගෙන් පරාජය කරන්නට තරන් වහන්සේට හැකියාව තිබුණා. එදර මේ සියල්ලම පිනෙහි විපාකය සාරාසංගි කල්පලක්ෂයක් පුරාවට පාර්මී ධර්මයන් සම්පූර්ණ කරලා ඒ පාර්මී ධර්මයන් නිසා උපදවාගත්තු පිනෙහි උපකාරය වසයෙන් තමයි අපිට හඳුනාගන්නට තිබෙන්නේ ඒවගේ බුදුරජාණන් වහන්සේ වගේම අපි දන්නවා පිදැකළ තියෙනවා සමහර ශ්‍රාවකයෝ සමහර ස්්‍රාවකයෝ භාගතුන් වහන්සේව සොයාගෙනාවේ බොහෝම දුරබැහැරරිදා. ඔබ දන්නව බාහිධාරු චීරිය බාහිධාර චිරයට බුද්ධ කියන නම ඇසූ පමණින් බුදුරජාණන් වහන්සේ නමක් ඉපදිලා ඉන්නවා කිය අසන්ට ලැබූ පමණින් න්හන්සේ දකුණු ඉන්දයා විඳං උතුරට ගියා භාගතන් වහන්සේ සොයාගෙන. ඒවගේම භාාවරීතාපසයාගේ ඒ පිරිස අජිත තාපසුතුමා ඇ තුළු දාසේ දහක පමණ පිරිසක්. ඒ දාසේ දහක පමණ පි බුදුරජාණන් වහන්සේ සොයාගෙන ග ඒ භාාවරීතාපසයාට දෙවිකෙනෙ කැවිල්ලා කරපු ප්‍රකාශය මුල් කරගෙන. ඒවගේ මහාකපින රජ්ජුරෝ අයඹදදිග ඉදාව පාලනය කරමින් සිටිද්දී ඉතාම දුර බැහරවාර්තමානය අිනනිස්ථානට අතිහා ඉරානිි තාාසන්න ප්‍රදේශය එතවට එවැනි ප්‍රදේශ එතුමා රාජ්‍යය කරමින් සිටිද්ද වෙළඳන්මගින් තමන්ගේ සේවකින් මගින් රජ පුරසින් මගින් දැන ගත්තේ බුද්ධ කියල කෙනෙක් ලෝගි පහළ වෙලා ඉන්න බව උන් අහන්සේ ඒ රජතුමා රජකමා තැහැරලා ඉදිනම ඒ රාජධානීනෙක් मिलලා වෙල්ලා ාගතුන් වහන්සේ න ගැහුණම් බලන්න එතකොටඒ ඒත් ස්වභාවී යොමු වීම ඇතිවෙන්නේ කෙනෙකුගේ පුුණණි විපාකයකට ඒ යොමුවීම ඇතිවෙන්නේ කෙනෙකු ගේ දෙන මහා පුුණ්ණි ශක්තියකට ඉතිං අතීතිය වගේ මහා පුුණිවන්ත හිටියඒ වගේ මේ අපි දන්න කතා කිහිපයක් පමණයි හැබැ අපි නොදන්න දේවල් කොච්චර ඇද සමන්ලාට ගෞ ගනන් සැතපුම් ගනන් ජීවිතය අන්ත දුක් දබින් හිටපपाය දහමදයක් හනකොට ධර්ම තුළින් මංගේ ජීවිතය කස් කරගෙන අවබෝධය කරා පැමිණුුණ පටාචාරා කිසා ගෝතමි වගේ මහා දුක්කින්ඳපු සෝපාක සුනීත වගේ මහා දුක්කින්දු පාය. යෝගෙම රාුල කුමමාරය වගේ මහා සැපවිඳ පය. ඒයා තමන්ගගේ ජීවිතය අවබෝධ කරගෙන සදහටම දුකින් නිහස්සුනන්. ඉති අපේ ජීවිතගැන කල්පනා කරන පට අපි දන්නේ නෑ. අප පුළුව හැක ව ්‍යන්තරක දට ස ස් ද කියලා. අපි උත්හ කරඩෝනේ ඒ උත්සාහ කිරීමද අපි තෝරාබේරාගන්ට ඕනෙ කරනවා ඉතාම සංයමෙන් එකන් ඉතාම කල්පනාවෙන් ඉතාමිවසීමෙන් භාගතුන් වහන්සේ කුමක්ද වදාලේ බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාලේ භාගතහස කුමක්ද දේශනා කළේ මොක දෙහම නැති වුණොත් අපි දන්නේනෑ අපට මගවරදින්න අපේ පැහැදීමෙන් අයුතු ප්‍රයෝජන ගණ්ඩ ලෝක ඕන් තරම් පිරිස් බලාගන්නවා. ඒයවගේ අපේ චිත්ත ප්‍රසාධදිෙන් අයුතු ප්‍රෝජන ගණ්ඩ ලෝක ඕන තරම් පිරිස්වාසේකරනු. ඉදි පිරිස කොයි තරම් අපි මුලාට පත් කරනදකිල් අපිට තේරමක් නැතිවෙනවා තිනිසා බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණාවක් දේශනා කළ දැන් අපි ඔබට සම්මාධිට්ියය ගෙනන බහෝ කරුණු කියල දීලතිීනවා දැන් අපි කියලදින්න මේ දේශනා කහිපේදී සම්මාධිට්ටිය කන කාරණාව ඇතිවීමම නිසා අපේ ජීවිතයට වෙන යහපත ගැන. අපේ ජීවිතට ඇතිවෙන ඉතාම සුන්දර යහපත මොකක්ද කෙනෙක අප අඳුනාගතය එත්තුයි. විසේසම අපි මේ සසරදුකින් නිදහස්වීම. එකඇනි සම්මාධිට්‍රි ඇති වුණ කියෙන් සසරදුකින් නිදහස් වෙන මාවත්තට පැමිණුනා කියෙනෙ එකයි. එනිසා සම්මාධිට්්‍රිය නැත්තං ප්‍රඥාව නැතම් ප්‍රඥා ඉන්ද්‍රිය යම් කෙනෙක් තුළ ඇතිවුණනා කියන්නේ ආත් බාව හතකට ග සංසාර ගමන කෙටවෙනවා උපරි මාත්බව හතයි ඒ දක්වා කෙනෙකුගේ සංසාර ගමන එච්චරට සීමාවෙන දෙයක් තමයි සම්මාධිට්ටය ඉපදීම කියලා කියන්නේ එක සරල දෙයක් නෙමයි එතකොට ඒ තරන් මෙච්චර දීර්ග ගමනක් ආපු සංසාර ගමන ආත්ම භාව හතකට සීමාවෙනවා කියන එක ආත්බව හතකට ප්‍රමාණය කෙටිවෙනවා කියන එක සාමාන්‍ය ලෝකයේ මිචර කෝටි ගනන් ලක්ස කෝටි ලක්ෂ ගානක් සත්තු ප්‍රජාවතරින් කෙනෙකුට සිද්ධ වනවා කියන අතිසෙන් පුදදු දෙයක් නෙවීද. එවැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පළමනි ධර්ම දේශනද මනුස්ස ලෝකයේ වැනි ස්වභාවයක් ලැබුයි එක මහා පින්වන්තයක් විතරයින්නේ. ඒ අවස්ථාවයි පස්දිනෙක් ධර්මය ඇසුවට එක අයික් පමණයියේ මොහොතේදී පළවැනි ධර්මය අහලා භාගතතුන් වහන්සසිගේ පලනි ධර්මය අහලා දේශනා වහලා මේ සංසාර ගමන ආත්භාහතකට සීමමා කර ගත්ත හෙමකේ මේ ධර්මය කොච්චර ගාම්බීරව්ඒ වගේම අවබෝධයට දුස්කරව දෙයක් විය යුතු ද එනිසා අභ්‍යන්තර කුසලතා කොච්චර ඇති වනත් අ්‍යන්තර කුසලතා වලින් කොච්චර දියුණු වනත් සහරලාට කෙනෙකුගේ පුුණ්‍ය ශක්තිය යට පස්ස කෙනෙකුයි කල්පනා කරන හැ කියියවල් සමහර ප්‍රකෘතියෙන්ම සමහරණ තරහයන්නේන සම්හරුන්ට රාග අධිකවන සමහරුන්ට දේශාධිකවනය සමහරන්ට මේ ජීවිතය ගැන අනිත්්‍ය බව මේ ජීවිතය නැසන වෙනසෙන බවගැන වැටහහිම් තියෙන පුළුවන් නමුත් එයායට සමහන්ලාවට ධර්මය අවබෝධ කරන්න අවස්ථාවන ලබීම නිසා කොච්චර පිරිහිලායනවා ඇත්ද. තිේනිසා මේ ලෝකයේ සතාගත බුදුරජාණන් වහන්සේ සම්මාධිට්ටියි ගැන දේශනා කළා හරියට සම්මාධිට්ටියය ඇතිවීම කියලා කියන්නේ එක පූර් වොනිමිත්ත වගේ සූරයාෝදයට රනනිමිත්ත යොනිස්සොමන් සිකාරය වගේකැනේ සූරයා ආලෝක පහළවෙන්ට අනුනෝත් ගමනය වගේ තමයි ඕොනිසමන සිකාය තුළින් උපදින සම්මාධිට්ිය ො සම්මාධිට්ිය ඉපදුනනාහම යම් කෙනෙක්තුළ ආරය සත්‍ය වබෝධය කියෙනනදේ ඒ ස්්‍රාවක්‍යයා තුළ ඇතිවීම කියන දේ සිද්ධව වෙනවා. තිනිසා සම්මාධිට්ටියයටට යෝන් සෝමන සිකාරය අනුග්‍රහයෙන් ඒවගේම සීලේ අනුග්‍රහයෙන් ස්ෘතය ධර්ම සාකච්ඡාව අනුග්‍රහයෙන් තමයි මේ සම්මාධිට්ටිය එග ජීවිතයක් තුළ පුරුදුවෙන්නේ එමනැත්තං දියුණු වෙලා යන්නේ එනිසා නිතර ධර්මය සාකච්ඡා කළ යුතුයි නිතර ධර්මය ඇසය යුතුයි නිතර ධර්මය ශ්‍රවණය කළ යුතුයි ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගලපා නිතර විමසා බැලිය යුතුයි ඒ තුරින් තමයි කෙනෙකුට යම් ශ්‍රාවකයකුට මේ ධර්මය තුළට පැමිණීමට අවස්ථාව සැලසනි ගේම දෘතිය සුරියුද්ගම සුරියෝපම සූත්‍රයේ දී භාගතුන් වහස දේශනා කරනවා ලස්සන කාරණාවක්. මේ සම්මාධිප්තිය උපදදින්න සම්මාධිප්තියන කාරණාව ලෝකේ කතා බහට එන්නේ කොහොමද කියලා. හරි පුදුම හිවිස්තරය භාගතුන් වහන්සේ දාලා යාවකී වංච මේ බික්හවේ චන්දිිම සුරයා ලෝකේ නූ පජ්ජන්ති නේවතාව මහතව ආලෝකස්ව්‍රපාතු බවහෝත. මහනනි මේ චන්දිම සූරයා කැනෙ ඉර සහ සඳ ලෝකෙහි යම්තාත් නූපදිනවාද ඒතාක් කල් මේ ලෝකයේ ආලෝකයේ කියල දෙයක් පහළවීමක් සිද්ධ වෙනි නෑ කියනවා හෝති මහතෝ ම ඕබාසස්ස එතකොට යම්දවසක චන්දිිම සූරයා පහළවෙනවාද අන්න එදාට හෝ මහතෝ ඔබාසස්ස මහත් ඉසාල් ආලෝකයක් හටගන්නවා ආලෝකස්ස පාතු බවහෝතී මහත්තෝ ඔබහාසස්ස අන්දතමන්තදාහෝතයේ අන්දකාරතිමිසා ඒ අඳුරක් යම් අන්දකාරයක් තිබුණනං ඒ අඳුර අන්දකාරය සම්පූර්ණ මුළුමනින්ම පහවෙලා නැති වෙලා නැත්තර මනැති වෙලනවා. නේවතාව රත්තින් දිවා පඥ්ඥා ඇති ඒයන්නේ සූරයා පායන් නැතිතා කල් රාත්‍රී දිවා කෙලයක් නෑ හැබැයි සූරයා පෑයි වැට පස්සේ සූරයා හටගත්තහට පස්සේ රාත්‍රී දහවල කියල දෙයක් පැනවෙනවා. ඒවගේම මාසද්ද මාසා පඥ්ඥායන්ති එකන්නේ මාස අඩමාස කියල දෙයක් පැනවෙනවා ලෝකෙ. ඒවගේ මුතු සංවච්චරා පඤ්ඥායන්ති ඉරතු සංවස්සරාදය පැනවෙනවා. යම්කාලේක ඒ තතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කාලික සූරයා පහළ වෙනවාද සඳහිරු පහළ වෙනවාද කලින් පසුව එකන චන්දිම සූරයා පහලවීමෙන් පසුව ලෝකයේ යාලෝක ඇතිවීම ඊට පස්ස ද්දින සතිමාස ඇතිවීම ඊට පස රාත්‍රී දිවා කියල වෙන සග ඇතිවීම මේ සියල්ලම සිද්ධ වෙන්නේ සූරයා සහ චන්ද්‍රයාගේ පහළවීම මතයි ඒවම මේයෝකෝ බික්වේ යාවකී වච තාගත ලෝකයව නූ පච්චන්ති මහන විදිීටම තතාගත බුදුරජාණන් වහන්සේ ලෝක න නොපදනවාද ඒ අරහත් වූ සම්මාහා සම්බුදුරජාණන් වහන්සේ ඒවතාව මහත්තෝ ආලාලෝකස් පපාතු භාහෝති තාත්ක් මේ සත්වන්ගේ ජීවිතව ටාලෝක උපදදිින්නේ. මහතෝ ඔබාසස්ස අන්දතමං තදාහෝති මේ ම මහා අන්දකාරේ බැහැර වෙලා මහා ආලෝකයක් ප්‍රභාස්්‍රභාවයක් උපදිනිි නෑඒවගේම සත්වයන් අන්දතමං තදාහෝති මේ සත්වයන් මහා අඳුරකවාසය කරනවා. අන්දකාර තිමිසා අඳුරයේ ගිලි ඉවාසය කරනවා. ඒතාව චතුන්නං අරේ සච්චානං ආචිකනා හෝති දේශනා පන්ඥපනා පට්ටපනාා විවරණා විභජනා උත්තාානීකම්මක්. ඒ අතාගත බුදුරජාණන් වහන්සේ පහල නොවනතා කල් චතුරාර් සත්‍ය ධර්මය මතු කරලා හෙළිකරලා ඒ ප්‍රකාශ කිරීමක් නොයෙක් පදවලින් පැනවල ඒවගේ නොයෙක් ප්‍රකාශන ආකාරයෙන් පණවල ඒ ධර්මය ලෝකට කියාදීමක් ලෝකයේ පහළවෙෙන නෑ. ඉළඟට යම්දව යතෝචකෝ බික්වේ තතාගතෝ ලෝකයේ උපද්ජති අරහං සම්මා සම්බුද්ධෝ. යම්දවසක තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්ස ලෝකයේ පදෙනවාද. අන්න එදාට මේ ලෝකයේ මහා ආලෝකයක් පැතතිරිලනුවා අත මහන්ත ආලෝකස පාතතු බවහෝති මහතෝ ඔබාසස්ස නේව අන්ද තමන් තදා හෝතිී මහා ආලෝකයක් පැතිරිෙනවා ඒවගේ මහා ප්‍රභාසර ව මහා සුන්දර ආලෝකයක් මේ ලෝකයේ විසිල්ලා පැතිල්ලායනවා. ඒ වගේම අඳුර කියනදේ මුළ මැින්ම මේ ලෝකින් අතුරු දහංගලායනවා මේ ලෝක සත්වයන්ට සැඟවී තිබුණන අවිද්‍යා අඳුර මේ ලෝකසත්වයන්ගේ ජීවිත පිළිබඳව දකින්න පුළුවන් හැකියාව ඒ සියල්ලම අඳුරෙන් වැහිල තිබුණා අවිද්‍යාාවනමු මහා ගන අන්දකාරෙන්. ඒ මහා ගන අඳුරට සම්පූර්ණ නැතිවෙලාෑනවා ඒ මහා ගන අදුර නැති වෙලා ගිහිල්ලා මේ සත්වයන්ගේ ජීවිත ආලෝකය බවට පත්තිනවා ආලෝකය උපදිනවා ප්‍රඥානම් වූ ආලෝකය උපදිනවා එතකටේ තතාගත බුදුරජාණන් වහන්ස දේශනා කරනවා ඒ වගේම අඳුරක්ති වෙනවානේ ඒ අඳුරතම අවිද්‍යා අන්දකාරය නේවාන්ද තමන් තද හොතිදාටේ අඳුර සම්පූර් නිනතිවෙලාෑනවා. අවිද්‍යානම් වූ අන්දකාරය මුළු මනිිම නැතිවෙලාෑනවා අන්දකාර තිමි ස අඳකාරයයේ පැතිරයාමකුත්නෑ. ඇතිරෙන්නේ ආ ෝකේ පැතරීමක්තමයි තිෙරන්නේ. අත චතුන අරේ සච්ඥාන චික්ින උත්්දේශනනා ප්ඥපනාා පට්පනා විවරණා විපජනාා උත්තාානී කම්මං ඒ තතාගත බුදුරජාණන් වහන්සේ විසින් කරන දේ තමයි චතුරාර සත්‍යය ධර්මය ලෝකයට ප්‍රකාශ කරලා ඒ චතුරාර සතය ධර්මය ෝකේ තුළ මතු කරලා චතුරාර සතය ධර්මේ ලෝකට කියාදීම. ඒ කියයාදෙන තතාගත බුදුරජාන් වහන් සිෙනමක් පමණයි එනිසායි අතාාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ෝකි පහළවීම නිසා මොනහද පහන චතුරාර සතයේ ධර්මේ දුක්කස් අරිය සච්චස් දුකනම් ආර සත්්‍යයයාගේ පහළවීම දුක සමුදයක්ස්සාරය සච්චස්ස, දුක හටගැනීම නම් ආර සත්්‍යය ඒවගේම දුකණ රෝධ ගාමිනියා ආරය සචස් දුක රුද්වීමනම් ර සත්‍යේ සහ දුක යුද්ධවන ප්‍රපදාවනම් ආර සත්ය තාග හස දේ න කරන මා ය ක්್ දන් ක් න්ති ෝග කරනීෝ අයන් දුන අයන් දුක සමුදයෝති ෝග කරනියෝ අය , ෝධತ ೋග කරනියෝ යන් දුක ෝද ගමනි පටිපදාති ෝೋග රනෝති ඒන මේ උත්සාහ කරන්න යෝග කරන ත්සාහ කරන්න කමකටද අයන් දුඛන් අරිය සචන්ති දුකන ආ ස්‍යಯයි කිය අවබෝධ කිරීම ප ෙනසයි මකද මතුවෙච්චේ සද්ධරමයේ ලෝකයේ පෞතින අවස්ථාව. මතු කරපු සද්ධරමය විවිධ වචනවලින් විධ ප්‍රකාශවලින් විධ ක්‍රමවලින්, විධ අක්ෂරවලින් පදවලින් ලෝකේට මතු කරල තතාගත බුදුරජාණන් වහන්සේ දුකාාර සත්‍යය දේශනා කළා. දුක සමුද යාර සත්‍යේ දේශනා කළා දුඛනිලුවද මාර්ග කෙනනමේ ආර සත්‍යය හතර තතාගත බුදුරජාණන් වහස දේශනා කරපු වෙලාව. ඒනිසා, තාගත බුදුරාන් වහන්සේගේ උතුම් සද්ධර්මය ඔබෝධ කර ගැන උ පිණනිස. වෙහෙසෙෙන්ට කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතවට මේ ෝකයේ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහලවීමත් සමඟ ඒ තතාගත බුදුරජාන් වහන්සේගේ සද්ධර්මේ ලෝකේට ප්‍රකාශවීමත් සමග මේ සත්වයන් මහා ගණ අදුරෙන් විදෙනවා ඒ මිදීම සඳ ඔමනා කරන දෙයක්යි ලෝකට දේශනා කළේ හැබැයි පින්නතුනි මතගතියා ගන්නට ඕනේ බදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ගැන භාගතුන් වහන්සේ සඳහන් කරලා තිබෙනවා හැමෝම අවබෝධ කරන්න කියලා කිවනිි ඒය අබෝධ නොකරණාගේ ස්වභාවයක්ත් බුදුරජාණන් වහන්ස දේශනා කළා ඒ දේශනා කරති නොමිහෙම යෙහි කේචි බික්කවේ සමනාව බ්‍රාහ්මණවා ඉදන් දුක්කන්ති අතාබූතන් නප්ප ජාණන්ත යම් ශ්‍රමණයකෝ බ්‍රාහ්මණයකෝ යම් ගිහි කෙනෙක්කෝ දැ අපිල් වර්තමාන ලෝකේ ඉන්න උපාසග ුපාසිකාවන්න ක්ු භික්ෂණ කන මේ යම් පිරිසක් ඇද සිුවනක් පිරිසාතරෙන් ඒ සිවුවනක් පිරිසාතරින් යම් කෙනෙක් ඉදන් දුකන්ති යථභෝතන් නප පජානාති මෙය දුකනමු ආය සත්‍යය කියලම් යථාබෝත වසයෙන් යතතාබූත වස්යෙන් අවබෝධ කන ද අපි කලින් ඔබට සඳහන් කළ එතවට ඒ විදිහෙට යථාභෝත වසයෙන් ඒ කාරණාව ගැන දන්නේ නෑ එකන අවබෝධ කරලා නෑ ක හට ගැනීමනම් වාර සත්්‍යය ගෙනන දන්න නෑ. දුක නිරුද්ධවීමමනම් වාය සත්්‍යය ගැන දන්නත්නෑ දුක නිරුද් වන මාර්ගය ගැන දන්නත් නෑ මේ විදිහට දන්නේ නැති ඒ දෙවමිනිස් ලෝකයා මකද කරන්නේ තේ අ්්‍යස්ස සමනස්වවා බ්‍රාහ්මණස්සවා මක ඕෝ ලෝකෙන්ති. ඒ ඇන්නේ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයගේ, මුව දිහා බලබලයි ඉන්න කියනවා අයං නූන බවන් ජානං ජානාති පස්සං පස්සතයේති මේ අයත් මෙහිනං දැනගෙනම තමයි මේක කියනවා ඇත්තේ මේ අයත් එහි දැනගෙනම දැක්ගෙනම තමයි මේ කාරණනා කියනවා ඇති කියලා ඒ සත් අනිත් ශ්‍රමණ බ්‍රහමණය දිහා බලබල කියනවා ඉන්නේ ඉතුර බලන්නද මෙතන තිනවා විශේෂ කාරණාවක් භාගතුන් වහන්සේ තවත් දේශනා කිහිපයක මෙවැනි කාරණ ප්‍රකාශ කර තියෙන. ඒ හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසිම දෙයක් තේරෙන් නැති කුඩාළමයෙක් කිසිම දෙයක් වැටහෙන් නැති පුංචිළමෙක් හරියට තමන්ගේ තමන් ආසකරන දෙවල් දිහා බලබල යන වගේ තමන් ආසකරන දේවල් දිහා ඒවා දැක දැක එදිහැ බලබල යන වගේම මනුස්යන් ප්‍රඥාවට නැත්තං ජීවි තවබෝධයට කැමැති උුණු පමණින්. ඔෝන්ට සද්ධර්රමය මොුණ ගැහින නෑ. සද්ධර්ම මේ කතා කරන්නේ. සද්ධර්මය මන නොගැහෙන නිසා එ අයි හිතනවා අපට මේකතාව විස්තර කරග්ඩෝනේ. අපට මේකතාව පැහැදිලි කරග්ඩ ෝනි. අපට මේකත විස්තර විභාගවසින් අහලා කිය දැනගෙන මේ ක අපිට අවබෝධ කරගන්න ඕනිකින් අදහසින් නොයඒක් ක්ශ්‍රමණ බ්‍රහ්ණයන් දෙස බලමින් අසෝලා මොකද කියන්නේෙ අසෝලා මුකක්ද කියන්නේ අසවල් කෙනා මොකද කියන කියලා ඒක සොවස්වය අයනවා. මේ ස්වභාවය ඇතිවෙන්නේ ධර්මය ගැන අවබෝධයක් වැටහීමක් චතුරාර සත්්‍යය ගැන නැති කෙනෙකුට ඒ ස්වභාවය තමයි තියෙන්නේ වර්තමාන් ලෝකෙත් තෙම තියෙනවානි වර්තමාන් ලෝක අපි දක්කිනවා සම්හරදැම් ධර්මයතුළ තියෙනවා භාගතතු වහස් දේශනා කළ පැදිලිව සහහාර භික්ෂුන් තේර භික්‍ුන් ඉන පුළුවන් සමහර තේරකය පැවිදිලා උසම්පදවෙලා වස්දහත් ගත විච්චය. එවැනි භික්‍ෂූන් ඉන්න පුළුවන් එතවොට එවැනි බික්ෂූන් මිත්‍යයා දෘෂ්ටිකනං විපරීත දර්ශනය යුක්තයිනං ඒ තේර සූත්‍රීතිීය අගුත්‍ර නිකා දේන ති ික් භක්සුවක් ඉන්න පුළුවන් විරරි දර්සන යුත්තහැබ පැවිදිල ොඩක් කල්ගේල හරරි ප්‍රසිද්ව වන්න පුුව හැබයි කියන ප්‍රකාශේ ආධර්මය කියන්නේ මිති්‍යයා දෘෂ්ටික දෙයක්මයි කියන්න ඒ මිති්‍යා දෘෂ්ිකදය ප්‍රකාශ කරනදය ලෝක සත්වයා දෙවියන් සහ මිනිසුන් මනිසුවිතරන්නම දෙවියන් පවා ඒක දිට්ඨානු ගතයට පැමිණෙනවා කියවා ඒ කියන්නේ දිට්ටානු තට පැමිණෙනවා කියන්නේ ඒ පිළිගඩ සූදාන ඒ පිළිගණඩ සූදානම ඉන්නවා. එතකට ඒ හරිවරඇදක් නිවැරදි බව හොයන්න නෑ හොය දන්නේ එනිසා කියන්නමක්ව ට හස න ර් විදිහිට තිය න ඒක ේද න්න ංචచ ළමයි හ ස තා කරන්න ළුවන් ර පින්ං න්තයි නමුත් විපරීත දර්ශනය ඒ ළමෙන්ගේ හිසට කාවදදනවා ඒවාගේ හර රුණ පරිස් සින්න විපරීත දර්සන මිತ්‍ය ෘෂ්ටික හ සිට කාවදදන ඒවා එළමයි පිළිගන්නවා ඒ පිරි ප ිළ ග ර ළ හි ළුව යගම බාල ලදරු පිරිසෙනු පුලු ඒ අ ඒක පිළිගන්න සූදානම්. වැටහමක් නැති නිසා. ඉතින් කරන්න දෙන්නේ සංසාරගමනය ස්වභාවයකයි තතාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ හැමෝම ධර්මය අවබෝධ කරනවා කියලාක් භාගතුන් වහන්සේ ධර්මය නහැ භාගතුන් වහන්සේ ළඟට පැමිණිච්ච එක තාපසය එක තාපසේ ප්‍රශ්නයක් හනන් ඒ ප්‍ර්නයහන්න්න බහන්සේ සරවච්ඥනං ඔබහන්සේ සම්මා සම්බුද්ධනං අවබෝධ කරගෙන ම් ධර්ම දේශනා කරන්නේ ඉති ඔබහන්සේට පුළුවන්නේ ලෝකයේ සියලු දෙනා මෙතර කරවන්ඩ. එමනැත්ත ලෝකින් භාගයක් හරි ඒ මනැත්තන් ඔබහන්සේ තෝරගන්න කොටසක් හරි සම්පූර්ණි ඉතරන්න පුළුවන්නේ. එතට භාගත වහන්සේ නිශ්චප්දේවා. ඊට පස්සේ ආනන්දසාමන්හන්සේ ප්‍රකාශ කරනවා ඔයවගේ ප්‍රශ්නයක් තතාගත බුදුරජාණන් වන්සන් අහන්ඩිපා. ඔබ කලින් ඇහුවෙත් ෘ්ටිත ව ප්‍රශ්න දහයක් දැන් ඔයහරය තීවගේ මේ එකක් තිනිසා ඕක තතාගත බුදුරාණන් වහන්සගෙන් විමසේ තුනේ තාගත බුදුරජාණන් වහන්සේ මේ වගේ ප්‍රකාශ කරන්නේ ධර්මේ ඒකට උපමාවක් ආනන්ද ස්වාමීන්හන්සේ ප්‍රකාශ කරනවා ඒ උපමාව තමයි යම්කිසි නගරයක් තියෙනවා හොඳට ශක්තිමත් ප්‍රාකාරයකින් වටවුන හොඳ ශක්තිමත් නගරයක් ඒ ශක්තිමත් නගරය වටේටම තියෙනවා අඩි ගණනක් කුස අඩි විසිදිස්ගානක් කුස විශාල ප්‍රාකාරය ඒවගේ අඩි පහලුවක් ඉසක්කවිතර පළලයි. මේ ප්‍රාකාරයේ එකම දොරටුවක් පමණ යිතියෙන්නේ මේ නගරි වටේටම එකම දොරටුව යි තියෙන්නේ එතකොට මේ දොරටු පාලයා හරිම දක්ස කෙනෙක්. හරම දක්ෂ නුවනැත්තෙක් මේ දොරට පාලයා දන්න එ පමණ ඇතුළට ගන්න එලියට යොමු කරන්නේ නොදන්න ඇතුළට ගන්න ඉතින් දවසක්ම මේ දොරටාලයා යනවා නුවනැති දොරටුපාලකයා නගරි වටේ අර තාපිවට යනවා. යනකොට ොටුපාලයා දකිනෙහැ අඩු තරමේ පූසෙකුටුවත් ත්‍රිගන්නඩ පුළුවන්තරම සිදුරක් දකිනිිනේ. ඊරි පස්සේ දොරටපාලයට අදහසක් ඇති වෙනවා ඒ කාන්තේම මේ නගරේ සුරක්ෂිතයේ කියලා. එතකට ඒ වගේ තමයි කියනවා තතාගත බුදුරජාණන් වහන්සේ දන්නවා මේ නිවන් මඟට නිවනනම් වූ නගරයට පැමිණෙන්ට තියන එක එක දොරටුවයි. ඒ දොරටුව තමයි සතර සතිපට්ඨානය තුළ පිහිටලා යම් ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතය ධර්මාණුකූලූ අවබෝධයක් කර හසුරවාගන්න පිළිවෙල. එතකට ඒ පිළිවලින් තොරව නිවනට පත්වීම කල දෙයක් නෑ දකිින් ලැබෙන නෑ එනිසා යම් ශ්‍රාවකෙක් නිවනට පත්වනං එඉපමණයි තියන එකම මාර්ගය කියලා තතාගත බුදුරජාණන් වහන් සිදන්නවා.ඉනිසා යම්කිිෙනෙක්කේ මාර්ගයටයට පැමිණුොත් ඔහෝ නිවනට පත්වයෙනවා. යම්කිිෙනෙක්ේ මාර්ගයට පැමිණට බැරිවුුණොත් මේ ලෝකයේ නිවනට පත්වීමේ හැකියාවක් ලැබෙෙන නැහැ. තිීනිසා මේ ලෝකයේ තතාගත බුදුරජාණන් වහන් සිට සියලු දිනාම ඉතර කරවන්න ඕනි කියලා අදහසක් ඇතිවිනිි නෑ. එවගේ භාගයක් හරිතර කරවන් ඕනි කියලා අදහක් ඇතිවෙන්නෙත්න. ගම තරගත්තු කොරක් තරන්න ඕන දසක් ඇ ව ත්නැ ඒක ඉතර කරවීම තතාගත බුදුරජාණන් වහන්සේ සතු කරතාවයක් නෙමේ තතාගත බුදුරජාණන් වහන්සේ කරන්නේ ධර්මයකීම පමණයි ඉතරවීම ඒ ඒ පුද්ගලයාගේ කටයුත්තක් ඒඒ පුද්ගලයා තමමාතු උපදවාගනන්න ප්‍රඥාවෙන් උපදවාගන්න ෝනිස මන සිකාරයා අන ්‍රහයින් ලබ ්‍රඥාවින් ජීවි තවබෝධයෙන් සම්මාධිට්ටින් තමන්ගේ ජීවිතවබෝධය ලබන. එක කෙනෙකාට පෞද් ගලික දෙයක්. ඒනිසා බුදුරජාණන් වහන්සේ කිසිකෙනෙක් එතර කරවන්න නිනේ. ඉතරවෙන්නේ තමාගේ විශිෂ්ට ප්‍රඥාවෙන් යම් කෙනෙක් විසිට ලෙස ප්‍රඥාදියුණු කළලානං හෝ එතර වෙනවා. එක ඒ ඒ කනාග දක්ෂතාවය ඒ එකනාා තුළ පවතින කුසලතාවේ. තිංසා මනුස්සලෝකයේ වේවා දෙවියං අතර වේවා යම් ලෝක සත්වේ ෙර වඋනානන් හෝ තර වෙනවානං අනාගතති හෝ. ඒ වර්තමාන ඉන්න මේ හීන දීන ලාලාබ බාල මේ මනුස්සෙන්ට කරන්න පුළුවන් දෙන්නෙමයි එක සද්ධර්මය විසින් කරන දෙයක් ඒ සදධර්මය තමන්ගේ ජීවිතයට උපදවාගත්තට පස්සේ සිද්දුවෙන දෙයක් තිනිසා එතර කරවන්න බැහැකාටවත්දැගුව අපි දැකල තිවා සමහරය දාලා තියෙනවාටල youtubeබබ චනල්වල එක ඒ ක්‍රමල්ට නම් දාලා ධර්මය ගැන විස්තර සමහරි වතිීවා දහස් ගණනක් සෝතා පන්න වූ දේශනය කියලා. සමහරරි වතිීවා නොඒකාරරි වගේ ප්‍රකාශ දාළො. තුරට මේ වදිහා බැලූ හම අපට පේනවා මෙ කොච්චර හීන ලාමක බාල ක්‍රියාවක්දමි කරන්න කියලා. මොකද ධර්මේ තුළ භාගිතුන් වහන්සේගේ අදහස සිතැන කිස්මතු එනිනෑ. බුදුරජාණන් වහන්සේ පෙනනුල දුන්න යතාාබෝධ ඥානය යතාබෝත ඥානය කියන දේ මතු එනනෑ. යොනිස්සෝ මනසිකාරය කියෙන දේ මතු එනනෑ ප්‍රඥාවට අගයක් ලැබෙන නිිනෑ පුද්ගලයිෙන්ට අගයක් පුද්ගලයින්ට වටිනාකමක් ලබෙනු අමිසක් ධර්මේයට වටිනාකමක් ලබ නිනෑ. තිනිසා බුදුරජාණ වහන්සේ ධර්මය තුළ පුද්ගල වටිනාකම සලකන්නේ. භාගිත වන්සේ සලකන්නේ ධර්මය වටිනාකම ඒ ඒ කෙනෙක් ඒ ඒ ප්‍රඥාවං තම තමන්ගේ විසිි්්‍ර ඥානයෙන් දියුණු කරපු ප්‍රඥාවන් මේ ජීවිතය අවබෝධ කරගන්න පිළිවෙල. කිය කනෙ කාට පෞද්ගලික දෙයක් ති නිසා බුදුරජාණන් වහන්ස දේශනා කරනවා මේ ධර්මය අවබෝධ කර නොගත්තු එකන සම්මාධිටියට පත් නොෝ කෙනෙක් කන්නවානම් ඒ සම්මාධිට්ටට පත් නොවිචි කෙනා කොයි වගේද කියලා භාගතුන් වහන්සේ වදාලා එයා අනිත් අගේ මුහුණු දිහා බලබල අසෝලා මොකද්ද කියන්නේ අපි ඒකත් අහල බලමු අරකිනා මොකක්ද කියන්න අප ඒකත් අහල බලමු කිය කියේ බලබලා යනවා ඒක හරියට මේ වගේ buyers උපමාවකින් දේශනා කරනවා තුළ පිச்சுවා කපාස පිச்சுවා ලහක චතුපාදාන සමේ බහමි ාගේ නෙක්කිත් තමේන රතිමවා ප්චිමේන සංහරය ප්චිමවා පුරත්තිමේන සංහරය උත්තර දක්කිනන සංරය දखिනනවා උත්තරන සංහරය තකිසේතු ලහක බික්කවේ කපාස පිචනවා දුරජාණන් වහන්සේ වදාලා හරිට උපමාව හරිී බොහම ලස්සන උපමාවක් මහා පිට්ටනයක් මෙැද පුංචි පරண்டලක් හරි පුළும் කෑල්ල රිතියනො කපු පුළும் කෑල්ලක් හරිහිம்பුල් පුළும் කෑල්ල රිතියනො මේ උතුරදිසාාවං හමන හුළඟට දකුණු දිසාාවට යනෝ දකුණංහමන හුළඟට උතුරට යනෝ නැගැනීරං හමන හුළඟට බටහිට යනු බටහිරිං හමන හළेंगेට නැගැ රටයනවා මේඒක දිසාාවලට කැරැකි කැරකී විශවී තියෙනවා මේ පුළුම් කැබැල්ල මොකද හේතුව බුදුරජාණන් වහන්සව දාලා ඒ ඒ කපු පුළුම් කැබැල්ල ලහුකත්තා බික්කවේ කප්පාසපිචනු ඒක බොහොම සැහැල්ලොයි බරක් නෑ ඒවයකෝ බික්කවේ ඒකේ්චි සමනාව බ්‍රාහ්මණාව ඒ විදිහටම මහනනේ යම්කිසි පුද්ගලයෙක් තුළ දුක නම්මු ආරසත්‍යය ගැ අවබෝධයක් නැත්ත යතා භූත ඥානයක් නැත්තං ඒවගේම දුක හටගැනීම නම්මු ආයසත්ත්‍යය ගෙන යතාාභූති ඥානයක් නැත්තං දුක නිරුද්ධවීම ගැන දුක නිරුද්ධ වන මාර්ගය ගැන ප්‍රතිපදාව ගෙන යතාභූති ඥානණයක් නැත්තං ඔහු අරට අර පුංචි කපුපුලුන් කෑල්ලවගේ ඒ කපුපුළුන් කෑල හැම දිසාාවකටම විසිරෙන්නේ එහි බර නැති නිසා ඒ රදාාපවතින් නැති නිසා ශක්තිමත් නැති නිසා අන්න වගේ තමයි මේකඒක ශ්‍රමණ බ්‍රහමණයන්ගේ අසෝලා මේ කාරණනාවක අසෝලා මෙහෙම ලස්සනට කියනවා අසෝලා මෙහිම පැහැදිලි කරනවා කිය කිය එක ඒක දේවල් අසාසා තමන්ගේ නිවන් මගේ සහන්ලාවට තමන් කරගත්තු පිනටත් ගරහන ඒවගේම පිනකට උපන් මනුස්ස ජීවිතටත් ගරහන ඒවගේ තමන්ට ධර්මය ලැබෙන ක්‍රමවේදයෙන් කල්ප ගානකට දුරට වීශ වෙලා යන ඒ දුරුගුණ ඇති ප්‍රතිපදාවන්ට යොමුවෙලා මේ ධර්මයෙන් පිහිට පිළිසර ලබාගණඩ බරුව මේ සංසාරදුකට ආයිමත් වටෙනවා. ඉති මේ විදිහට යන ගමනිදි භාගතුන් වහන්සේ පුංචි කපපුළුම් පුංචි වැලිකට ප්‍රමාණයක්, පුංචි පස් ප්‍රමාණයක් තමන්ගේ නිය සිලිමග තියා භාගතුන් වහන්සිමි ලෝකයට කියල දුන්නේ කිව දේශනා කළේ මේ සත්වයන් ඉච්චරට සල්පයක් මේ ධර්ම අවබෝධ කරන්නේ. අඥ්ඥානකම නිසාම නැවතත් මේ සත්ත්වයන් සසරට වැටන බව භාගතුන්හස වදාලා. තය නිසා බුදුරජාණන් වහන්ස මිතන දේශනා කරනවා සම්මාදිිට්ටිට පත් නෝකෙනගේ ස්වභාව විමේකයි. යෝගිම සම්මාධිටිට පත් වූ කෙනා යම් කෙනෙ කාරය සත්‍ය හතර අවබෝධ කරගෙන සම්මාධිටිට පත්ව වනානවා. අන්නේ කෙනා එකනෙකාගේ මූනදිහා බල බල අයන්නෙ නෑ. ඕට තියෙනවා කල්පනා කරන්න දෙයක් ඔබ. ගැම්ඹුර ජීවිතයක් ගාම්පිර ජීවිතයක් ශක්තිමන් ජීවිතයක් බොහෝම බරක් සහිත ජීවිතයක් ඒස්ත්‍රාවකයා බරක් සහිත ජීවිතයක් එකන කල්පනා කරට දෙයක් තියෙනවා සහිකරණ දෙයක් තියනවා විමසන්ඩ දෙයක් තියෙනවා විමසන්ඩ ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදාවගෙන අදහසක් තියෙනවා බුදුරජාණන් වහස් දේශනනා කරනවා හරියට එක මේවාගේ සේතා අපි බික්වේ අයෝකීලෝොවා ඉන්දකීලොවා ගම්බීර නේමෝ සුනිිකාතෝ අච්චලෝ අසම්පකම්පී මහා ඉන්ද්‍ර කීලයක් තියනෙනවා ඉන්ද්‍ර කීලය කියලක් කියැන්නේ පොළොුවෙන් උඩට තියෙනවා හා සමානව පොළො යටට හිටවලා තිබෙන මහා යකඩ කනුවක් ඒමනැත්තම් මහා ගල්කුළුනක් ඒ ගල්කුරු නාඩි පහලුවක් විස්සක් යටට හිටෝොල තියෙනවා ඒවගේ මඩි පහලුවක් විස්සක් උඩට තියෙනවා මහා යකට කුරුුණනක් තියෙනවා අකඩ කුළු පොළො ඔයාට රාඩි පහ දහයක් පහලවා කිහිටෝල තියනවා ඒයවගින් පොල උඩට තඩි දහයක් පහළුවක්තියෙනවා ඒ යකඩකුළුණු හෝ එහමනැත්තගේ ගල් කනුව හෝ පොළොවේ හොදරට පිහිටල තිබෙන නිසා පොළොවෙේ මනාකොට පිහිටලා තිබෙන නිසා උතුරින් හමන හුළගට කිසිීම කම්පනයක් නෑ දකුණඉ හමන හොළඟටත් කම්පනයක් නෑ ටහිරරි ැගැනහිරෙන් හමන හළලට කිසි සේත්කම්පනයක් නෑ. කිසිදු කම්පනයක් නැතුව අචලව නොසිල්වී ඒ ගල්කුල එමනැත් අන්ගේ යකඩ කනුව මහා පිටනයක් මැද තියෙනවා. අන්නේේ වගේ තමයි ආර සත්්‍යය අවබෝධ කරගතු ශ්‍රාවකයාගේ ජීවිතය. ඒ ශ්‍රාවකයාගේ ජීවිතය සලවෙෙන නෑ මොන ප්‍රශ්නාවත් මොන අභියෝගාවත් ඒ දැක්ම සැලන දැක්මක් නෙමේ. අවබෝධය සැලෙන් අවබෝධයක් නෙ වැටහීම සැලෙන් නෑ ඒවගේම නොයෙක් අයිගේ මූුණ දිහා බලබල මෙයා කොහොමද විස්තර කරන්නේ මයා කොමද විස්ත්‍රර කරන්නේ කේ කියය ඒ විස්තර විභාගවසයෙන් විස්තර කරන දේ දෙස බලබලායාමක් නෑ. අපගේ උපතිස්ස පරිබ්‍රාජකයා ඒකයන්නේ සාරිපපුත්ත මහරහතන් වහන්ස ගිහි කාලි උන්හන්සේ හරම ප්‍රඥාවන්තයින බලන් ප්‍රඥාවත අනු ග ති ක්සන මංග ට ක ුත්කිව. නාන්සේ අසජ මහරතන් වහන්සට ප්‍රකාශසරන ඔබහන්සේ ගොඩක් දේවල්මට කියන් ඩොන්නේ වචන ගොඩකින් මට ඇති පලක්නෑ ම ආරතේ තේරුන් ගන්නා. එතර බලන්න පින්නත් එතන ධර්මය තුළ තිබෙන්නේ අරතය වටහා ගැනීම මිසක් කෙනෙක්ගේ ප්‍ර්ඥාවන් ඒක විස්තර කරලා යොනිස්සෝමන සිකාරය උපදවන්ට බැනිකාට යනිසවමන් සිකාරකෙනෙ බාහිරින් උපදධෝනනි කක්්නිමේනේ යුසුමන් සිකාරය කලක්කෙනන අභ්‍යන්තරේ තමතු ප දේ තු උද ග ක්. Else, our God, ැ යොනිසෝ මනසිකාරය අපි බාහිරින් බලාපොරොත්තයවා. සාමාන් ලෝක මනුස්්‍යයන් ඒක බාහිරින් බලාපොරොත්තියනවා තිේනිසා එයට තියනෙන පරණඩලක් වගේ පුළොංගොදක්වගේ ඔහේ වැනිවැනි සසරගමනට මයි වැටන එකක් තිේනිසා මේකතමයි වර්තමාන් ලෝකයේ ස්වභාාවය. අපික හොඳට තේරුන් අරගෙන මේ ධර්මයතුලින් අපේ ජීවිතය සකස් කරගණ්ඩෝයි. ඒවාගේම පිඉන්දර කියලයක් හා සසාමානුවම දධර්මයතුළ පිහිටන් න. ධර්මයටට පැමිණෙන ප්‍රතිපදාව හඳුන ගණ්ඩෝනි සම්මාදිිචයට ජීවිතය පත් කර ගණ්ඩෝනි එහම නැතුව එ කිසිම ක්‍රමයයක්ත් නෑ කාටවත් කර ල දෙන්න බෑ එකනෙකා තනිතනය උපන්නා තනිතනිවමයනවාගේ එකනෙකා තනිතනිව සසර ගමන යනවා එකනෙකා තනි තනිව මේ සසර දුකින් අතමි දෙනවා තිේනිසා මේක තමයි ලෝකයේ ස්වභාවය මේක තමයි ධනමතාවය අපි ඒක තේරුන් අරගෙන අපේ ජීවිතර මේ සම්මාධිට්්‍යි උපදවාගණට අපි කල්පනා කළොත් අපිට බොහෝ යහපත සලසාගන්න පුළුවවා. තයනි සවබටත් මේ සද්ධර්මය උපකාරයෙන් ය උතුම් යහපත සලසාගණ්ඩ වාසනාව ලැබීවා කියලා ප්‍යාශිරවාද කරනවා. අද දවසේදී මේ උතුම් ධර්මදේශනය සඳහා දායිකත්වය දරුන් ලැබේ පින්වත් ශිහාර අබේකෝන් දියනිය ඒවගේ මේ පුතනුවන් දෙදිනාය තුළි පවලෙේ පින්නවුතු නිසින්. ැකරග තුදාාරපොන්න ධර්ම ධර්ම ස්්‍රോණම මේ වසයෙන් ධර්ම දේශනාමේ වසයෙන් ධර්මදානමේ වසිෙන්, රැස්කරග තුදාාරපොන්න ධර්මයන් පළමු කොට්ට සියලු දෙවියන්ට අනුමෝදං විിත්වා දෙවියන්ගේ ධාරමිකරැකවරණ ආශිරවා දයහමදිනාටම සැලසේවා සියලු දෙවියෝධතුම් ධර්මබෝධයෙන් සසර දුකින් අතුමි ත්වා ඒගේ പ ගෘത ත්് ම කළයාන මිත්‍ර ින්නත් ලොකස ම න් හන්සේට මේ සියලු පින්ං අන ෝදං ත් දුක්වේවා නිරෝගිේවා චරජීවුණනී ලබත්වා උතුම් ධර්මාබෝධය පිණිස මේ රැස්කළ සියලු පිංහපකාර වේවා. ඒවගේ රැස්කරගත්තු සියල පුුණණි ධර්මයන් අදවසේ ඒදායකත්වේ දරන පින්නතුන් සඳහන් කරලා තිබෙනවා හැටපස්ස වන ජන්මදිනේදන ශාමිනී රාමණයකමෑණයන් ආශිරුවාද කිරිමමාරමුණු කරගෙන මේ ධර්මදානමේ පංකම සිදු කරන බව ඒ රැස්කරගත්තු උදාරපුුණණි ධර්මයන් ශාමිණී රාමනායකමෑණියන්ට අනුමෝදං විත්වා එවගේම පුුණනිසාර අබේකෝන් පියානන්ටත් නපින් අනුමෝදං විත්වා, නිදුක් නිරෝගී සුවපත්භාවේ චිරජීවනය සැලසේවා කායික මානසික සැපසැහැල්ලුව සැලසීවා උතුම් ධර්මාවබෝධය පිණසු ී රැස් කළ සියලුපින් එක්දිමෝපියන්ටත් උපකාර විත්වා. එවගේ ම දායකත්වේ දරු ශිහාරාභේකෝන් දිගනිය සහහි දරුවන්ද දිනා ඇතුළු පවල සියලූ ම දෙ නාටත් මේ පින් අනු මෝදං වෙලා ඒ සියලු දෙදිනාට දූතුම් ධර්මාවබෝධය සැලසේවා සියලු යහපද සැලසේවා ගෞන බුදු සසනතුළ තුන් පහිට පිළිසණ සලසාගන්නට වාසනාව ලැබේවා. ඒවගේ මහමුණනාවාස රටවාසි ලෝ වාසි සිිල් ගොඩ නම්මට්න සීලු මහා සංගරත්නයට ඒවා ගේ මනග රි මයන් වහන්සේලාට පැවිදි්‍ය ේක්ෂක දූ දරුවන්ට ්‍රදධ කාරිම්ඩ සියලු පිනිතුට ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජගත දරන සල පින තුන්ට ට ලොකවාස සීල් සත්වයන්ටත් ධර්ම ස්්‍රෝණි කළ උබසිියලු දිනාටත් ඒවගේම පැදුවවැඩ ගුරුවරද දෙමව ප්‍යාදීසිියල නටත් මේ පින් අනු මෝදං විත්වා හමදිනාටම සියලු යහාපත සැලසේවා උතුම් ධර්මාාවබෝධය පිණිස මේ උතුම් පින හේත් උපකාර වේවා. හැම දිනාටම තිරුවන් සරණයි නොම බුද්ධය.